දේශපාල විද්‍යාව කියන ශාස්ත්‍රීය ශික්ෂණය හැදෑරුණු භාවිත කරනු ලබන සාම්ප්‍රදායික හා නූතන ප්‍රවේශයන් පිළිබඳ වූ සාකච්ඡාව තමයි අපි දිගටම පුතේ ස්මාර්ට් පාස්ලේ අපේ YouTube channel එකේ මේ දිගටම ඉන්නේ. ඒත් පුතේ අදත් අපි විශේෂයෙන්ම සාකච්ඡාවක් ගන්නවා තවත් සුවිශේෂී අධ්‍යයන ප්‍රවේශයක් පිළිබඳව. ඒ තමයි සමාජ විද්‍යාත්මක ප්‍රවේශය. මෙවැනිම අධ්‍යාපන වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube එක subscribe කරන්න. සමාජ විද්‍යාත්මක ප්‍රවේශය කියන කාරණාව මූලික වශයෙන් පුතේ නිර්මාණය වෙන්නේ විෂයන් දෙකක එකතුවකින්. සෝෂියොලොජි සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව ඇන්ත්‍රොපොලොජි කියන මෙන්න මේ කියන විෂයන් දෙකේ එකතුවෙන් සහ ඒ විෂයන් දෙක විසින් භාවිත කරන්නා වූ සංකල්ප විධික්‍රම සහ ඒ පර්යේෂණ උපකරණවල එකතුවෙන් තමයි විශේෂයෙන්ම මේ සමාජ විද්‍යාත්මක ප්‍රවේශය කියන කාරණාව සමාජ විද්‍යාවන් අධ්‍යයනයට එන්නේ මෑත කාලීනව. එතකොට අපි කිව්වොත් විශේෂයෙන්ම කිව්වොත් එහෙම දැන් දේශපාල විද්‍යාවේ තිබෙන අන්තර්විෂයාත්මක සහ අන්තර්විෂයාත්මක දෘෂ්ටි කෝණයේ සබන්තාවක සම ආකාරයකට ප්‍රකට කරන තවත් එක්තරා සුවිශේෂී අධ්‍යයන ප්‍රවේශයක් තමයි පුතේ මෙන්න මේ කියන සමාජ විද්‍යාත්මක ප්‍රවේශය. දැන් අපි දන්නවා දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශ පිටක විශේෂයෙන්ම දේශපාලනය හා ආර්ථික අතර පවතිනා වූ ඒ ගැඹුරු අත්‍යන්ත අයන්ද්‍රිය බැඳීම අපි සාකච්ඡා කිරීමක් කළා. ඒ වගේම තමයි අපි කිව්ව විශේෂයෙන්ම මේ සමාජ විද්‍යාත්මක ප්‍රවේශ තුළ අපි දකින මූලික කාරණා තමයි දේශපාල විද්‍යාව සහ සමාජ විද්‍යාව අතර. ඒ වගේම දේශපාල විද්‍යාව සහ සමාජ විද්‍යාව උපවිශේෂයක් වන මානව විද්‍යාව අතර පවතිනා වූ ඒ සබන්තාවය සහ ඒ සමාජ විද්‍යාව හා මානව විද්‍යාවේ ප්‍රවේශ උපකරණ ඒ විධික්‍රම කොහොමද අපි දේශපාල අධ්‍යයනයට භාවිත කරන්නේ කියන කාරණාව අන්තර්විෂයාත්මක අපි මේ ප්‍රවේශයෙන් කිසම් ආකාරයක හැදෑරීමක් කරනවා. එතකොට දැන් මුල් කාලීනව සමාජ විද්‍යාව සහ දේශපාල විද්‍යාව අතර පැවතුනේ කිසම් ආකාරයක අපි කිව්වොත් එහෙම ඓන්ද්‍රිය සම්බන්ධයක් වගේම මේ කාරණා නැත්නම් මේ ශික්ෂණයන් සියල්ලම එකම කුලකයක් තුළ සාකච්ඡා කිරීමක් අපි දකිනවා. නමුත් විශේෂයෙන්ම 19 වන සිවසේ සහ 20 වන සිවසේ පුති කාල වගේ වෙනකොට විශේෂයෙන්ම සමාජ විද්‍යාව හා දේශපාල විද්‍යාව කියන මේ විෂයන් දෙක විෂයාත්මක වශයෙන් වෙන් කිරීමක් සිදු කරනවා. නමුත් අපි දකින කාරණා තමයි මේ දක්වාම දේශපාල විද්‍යාව සහ සමාජ විද්‍යාව අතර කිසම් ආකාරයක අන්තර් සබන්තාවයක් අපට තාමත් පුළුවන් හඳුනා ගැනීමට. මොකද හේතුව දන්න විශේෂයෙන්ම අපි කිව්වොත් එහෙම දේශපාල විද්‍යාව සහ සමාජ විද්‍යාව කියන මේ ශික්ෂණ දෙකේම සාකච්ඡා කරන ඔගස්ට් කොම්ප් වෙන්න පුළුවන් නැත්නම් කාල් මාක්ස් වෙන්න පුළුවන් මැක්ස් වෙබර් වෙන්න පුළුවන් මොවුන් එක් පැත්තකින් දේශපාලන විද්‍යාඥයන් අනිත් පැත්තෙන් ගත්තම මොවුන් ඇවිල්ලා කිසම් ආකාරයක සමාජ විද්‍යාඥයන් ඒ වගේම අපි කිව්වොත් කිසම් ආකාරයක ඔබිස්සුන් සිවසේ මැද භාගයේ වගේ විශේෂයෙන්ම හිටියා වඩාත් බලපෑම් සහගත ගුරුකුලයක් ඒ තමයි ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය. ඔවුන් විසින් හැදෑරූ කාරණා විශේෂයෙන් දේශපාල විද්‍යාව සමාජ විද්‍යාව පුතේ කියන මේ ප්‍රවේශයන් සහ මේ විෂයන් දෙකටම අදාළ වූ කාරණා බඩ පත්ලා තිබුණා. ඒ වගේ පමණක් නෙවෙයි දන්න විශේෂයෙන්ම සමාජ විද්‍යාවගේ හැදෑරීමක් කරන්නේ විශේෂයෙන්ම සමාජ ප්‍රපංචයන් සහ ඒ සමාජ ප්‍රපංචයන් ක්‍රියාකාරීත්වය ඒවා ව්‍යුහයන් හැරලා එහා සම්බන්ධ කාරණා වලියක්. ඒතකොට අපි දන්නවා දේශපාලන ක්‍රියාවලිය දේශපාලන ක්‍රියාදාමයේ ඇතුළු මේ සෑම දෙපොදි තීන්දුව ඉන්නවීමට සමාජීය හා මානව විද්‍යා ප්‍රපංච කිසම් ආකාරයක ධනාත්මක ඍණාත්මකව බලපෑමක් කරනවා. එහෙනම් අපිට දේශපාලන විද්‍යාවේදී දේශපාලනය හා සමාජ විද්‍යාව සමඟ සම්බන්ධ වන්නා වූ එකී දේශපාලන ප්‍රපංච පිළිබඳව විග්‍රහ කිරීමේදී අපට වඩාත් විදත්ත හා තාර්කික දැනුමක් සහ කිසම් ආකාර විශ්ලේෂණයක් ලබා ගැනීමත් නම් මෙන්න මේ කියන මානව විද්‍යා ප්‍රවේශ හා එවැගේම සමාජ විද්‍යා ප්‍රවේශ කිසම් ආකාර ධනාත්මක මෙදිහත් වීමක් කරනවා. අප දැන විශේෂයෙන්ම නූතන දේශපාල විද්‍යාව ප්‍රධාන පුතේ උපවිශේෂය තමයි දේශපාලන සමාජ විද්‍යාව කියන කාරණාව. විශේෂයෙන්ම දේශපාල විද්‍යාව හා සමාජ විද්‍යාව කියන මේ ශික්ෂණ දෙකේ එකතුවෙන් තමයි පුතේ විශේෂයෙන්ම මේ දේශපාල සමාජ විද්‍යාව කියන කාරණාව නැත්නම් මේ උපවිශේෂය නිර්මාණය වීමක් වෙලා තිබෙන්නේ. ඒ නිසා අපිට පුතේ පේන කාරණා තමයි අපිට මෙහෙම තමු අපිට හදාරන්න ඕනේ විශේෂයෙන්ම දේශපාලනය හා කුල සාධක නැත්නම් කිසම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී කුල සාධක අතර පවතිනා වූ සබන්තාවය. දැන් අපි කිව්වොත් මේ දේශපාලනය කියන්නේ තමයි කිව්වොත් සම ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ කිසම් ආකාරයක දේශපාලනමය ප්‍රපංචයක්. ඒ වගේම අපි කිව්වොත් එහෙම කුල සාධක කියලා කියන්නේ කිසම් ආකාරයක මානව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක කාරණාවක්. එතකොට දේශපාලන ක්‍රියාවලියකට නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ මැතිවරණ වේවා නියෝජනය වේවා මේ සම්බන්ධ කාර්යාවන්හිදී කුල සාධකේ කුමන ආකාරයෙන් බලපෑමක් කරනවාද කියන කාරණාවේදී විශේෂයෙන්ම ඒ කුලයේ සම්බන්ධයෙන් හැඳින්වීමක් සහ ස්වයංබැලීමක් සහ කිසම් ආකාර විද්‍යාත්මක ඇගීමක් කරන්නා වූ ඒ මානව විද්‍යාවේ සහ සමාජ විද්‍යාවේ ඒ ප්‍රවේශයන් න්‍යායන් විධික්‍රමයන් දේශපාලන විද්‍යාවට කිසම් ආකාරයකට අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසාම සමාජ විද්‍යාව
විද්‍යාවේදී සහ මාන විද්‍යාවේදී භාවිත කරන්නාවු කිසම ආකාරයක ඒක ප්‍රශ්න මාලා ක්‍රමයේ වෙන්න පුළුවන්. ඒක සමග සාකච්ඡා ක්‍රමයේ වෙන්න පුළුවන්. ඒක සිද්ධි අධ්‍යයන වෙන්න පුළුවන්. ඒක කිසම ආකාරයේ ජුනි විශ්ව මත පදනම් අන්නාවු ප්‍රවේශම් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන උපකරණ මත පදනම් වෙලා කිසම ආකාරයක දේශපාල විද්‍යාවේ සහ සමාජ විද්‍යාවේ දේශපාල විද්‍යාවේ හා මාන විද්‍යාවත් අතර පවතිනාවු ඒ අන්ත සබන්තාවේ මත කිසම ආකාරයක අන්තර් විෂාත්මක දෘෂ්ටිකෝණයක් තුළ අන්තර් විෂාත්මක සබන්තාවයක් තුළ දේශපාලන ප්‍රපංච පිළිබඳව හැදෑරීම තමයි සරලව පුතේ කිව්වොත් එහෙම සමාජ විද්‍යාත්මක ප්‍රවේශය මගින් සිදුවන්නේ. මෙවැනිම අධ්‍යාපන වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube subscribe කරන්න. මෙවැනිම අධ්‍යාපන වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube subscribe කරන්න.